මේ වන විට ඔබ මේ වන විට 2016 6 28 වෙනි දින සංස්ථාවේ සභාපතිවරයා සීලුම සේවකින්ගේ විරෝධය මත මේ සභාපතිවරයා කළමනාකරද සීලුම් සේවකින් විරෝධය මත මේ ආයතනයෙන් පලා ගියා. ඒ වන විට අදට දින 76ක් වෙනවා. මේ වන විට සංස්ථාවේ වෘත්ති සමිති එකමුතුව හැටියට බේරාගෙන වෘත්ති සමිති එකමුතුව හැටියට බලධාරීන් දැනුවත් කරලා චෝදනා 61ක් යටතේ ඕන චෝදනා එල්ල දූෂණ චෝදනා එල්ල කරලා මේ වන විට බලධාරීන් දැනුවත් කරලා තියෙනවා. නමුත් අද වන තෙක් කිසිදු ආයුර්වේදයෙන් බලධාරීන් මැදිහත් වෙලා මේකට විසඳුම් ලබා දෙන්න ක්‍රියා කළේ නැහැ. ඉතින් අද ගරු අධිකරණයේ නියෝගයේ අධිකරණයේ විසින් ලබා දුන් නියෝගයේ පරිදි සභාපතිවරයාට සාමකාමීව ආයතනයට ඇතුල් වෙන්න අවසර දුන්නා. නමුත් සභාපතිවරයාට ඒ සබදින සේවක විරෝධයට උදේ සම්පත එකමුතු අපි වාර්න් ලක් කියලා දෙන පොජේ හැටි අවසර දුන්නා. නමුත් සංස්ථාවේ සියලුම අනිකුත් සේවකයන්ගේ විරෝධය මේ අවස්ථාවේදී පළ කෙරීම පවතිනවා. ඒකට අපි හැටියට කිසිදු ආකාරයකින් මැදිහත් වීමක් නැහැ කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වෙන විට රාජ්‍ය අමාත්‍යතුමාව දැනුවත් කරලා තිබියදී මේ සම්බන්ධයෙන් මේ දූෂ්‍ය සභාපතිවරයා හා කළමනාකරණ අධ්‍යක්ෂයා පත් කරන්න එපා කියලා වෙලලා ඒ කිසිදු ආයතනයකින් පරීක්ෂණයක් නොකර කිසිදු ආකාරයක මේ වැරදි වලට චෝදනා වලට පරීක්ෂණයක් නොකර අද අමාත්‍යවරයා විසින් මේ සභාපතිවරයා හා කළමනාකරණ අධ්‍යක්ෂයා බේරා ගන්න දේශපාලන හෙන්චයියන් වශයෙන් ආරක්ෂා කර ගන්න කටයුතු කරගෙන යනවා. ඉතින් මේ පවතින මේ සේවක විරෝධය අපි වෘත්ති සමිතිය එකමුතු හැටියට ඉල්ලා සිටින්නේ අධිකරු ජනාධිපතිතුමාගෙනුත් අග්‍රාම අධිතුමාගෙනුත් ඉල්ලා සිටින්නේ මේක රජයට විරුද්ධව ගෙන යන වැඩපිළිවෙලක් අත්තු රජ අස්ථාවර කිරීමේ වැඩපිළිවෙලක්වත් නෙමෙයි. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍ය ආයතනයක් ජාතික සම්පතක් වන ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව රැක ගැනීම සඳහා ඉල්ලන ඉල්ලීමක් සමස්ත සේවකයන්ගේ ඉල්ලීමට කන් දීලා සභාපති නව සභාපතිවරේ කා කළමනාකර අධ්‍යක්ෂවරේ පත් කළ දෙන්නේ කියන ඉල්ලීම කාරුණික ඉල්ලීම වෘත්ති සමිතිය එකමුතුවේ ගැඳුම් කරු හැටියට මේ අවස්ථාවේ කරනවා. ඉල්ලන්නේ නැහැ ඉච්චෙත් ඉල්ලන්නේ නැහැ ඔටි ඉල්ලන්නේ අපි ඉල්ලන්නේ මෙච්චරයි මේ ආයතන රැක දෙන්න වැදිනවත් දෙන්න.